අයිබෝන් කියලා අදත් මගේ චැනල් එකට ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න හදන්නේ කාන්තාවන්ට විශේෂිත වූ, හැබැයි කාන්තාවන්ට පමණක් නෙවෙයි හැමෝටම වැදගත් වෙන ටොපික් එකක් ගැන. ඉතින් මේ වීඩියෝ එක සමහර බලාගෙන ඉන්නවා ඇතිනේ අපේ පින්මි පාර්ශවයත්. විශේෂයෙන් මම දන්නවා මගේ කලින් වීඩියෝ එක නිසා ඊට පස්සේ සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. ඉතින් ඒගොල්ලන් කල්පනා කරනවා ඇති කන්ෆියුස් වෙලා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඉතින් ඒක නිසා මම චැනල් එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම් මුලින්. මගේ නම සඳරු. මම මේ channel එක පටන් ගත්තේ මම ඉගෙන ගත්ත දේවල් වගේම මගේ අත්දැකීම් තවත් කෙනෙක්ට වැදගත් වෙන විදිහට බෙදා හදා ගන්නයි. ඉතින් මම මනෝවිද්‍යාව හදාරලා තියෙනවා. ඒක මගේ main subject එක නොවුනට ඒක ගැන මට ලොකු interest එකක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ගැන මමම කියවලා ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. ඒක මගේ ජීවිතයට මම සම්බන්ධ කරගෙන ඒක තුළින් මම ගොඩක් දේවල් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ තුළින් මම ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලන් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම අම්මා කෙනෙක්, මට චූටි බබාලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් ලංකාව අපේ කාන්තාවන්ට අම්මලට සහ අම්මලා වෙන්න බලාපොරොත්තු වෙනාට වැදගත් වෙන දේවල් මේ channel එක ඔස්සේ ඔයගන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම මගේම කුඩා ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. ඉතින් කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට ඒහා සම්බන්ධ දැනුම අදකින් බෙදා ගන්නත් මේ channel එක ඔස්සේ මට බලාපොරොත්තුක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම දැනගන්න ඉදිරියටත් මාත් එක්ක රැඳෙන්න subscribe කරන්න කියලා මතක් කරලා ඉන්නවා. හරි, දැන් පටන් ගමු අද කතා බහ. මේ වීඩියෝ එකත් අපේ අම්මල වෙනුවෙන් මං කරන series එකේ එක වීඩියෝ එකක්. හැබැයි මේක අම්මලාට විතරක් නෙමෙයි, මේ පිළිබඳ හැම කාන්තාවක්ම හැම ගෑනු ළමයෙක්ම දැනුවත් වෙලා ඉන්න ඕන කියලා තමයි මම නම් හිතන්නේ. කාන්තාවක්ට විතරක් නෙමෙයි, ඇත්තටම ඕනම කෙනෙක්ට මේ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම ඔය අම්මා කෙනෙක්ගේ කුසින් බිහිවෙච්ච දරුවෙක් නම් මෙන්න මේ දේ පිළිබඳ ඔයා දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි අද කතා කරන්න හදන්නේ අන්න ඒ ක්‍රියාවලිය ගැන. ඒ කියන්නේ කාන්තාවකගේ ශරීරයේ දරුවෙක පිළිසිඳ ගැනීම සඳහා මාස්පතා වෙන ක්‍රියාවලිය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් මට දැනලා තියෙන දෙයක් තමයි මෙන්න මේ කාරණේ පිළිබඳ දැනුම ඇත්තටම අපේ ගොඩක් අය අතර හරි අඩුයි. විශේෂයෙන්ම ඔයා බයෝසයන්ස් ස්ටඩි කරපු කෙනෙක් නෙවෙයි නම් කොමර්ස් ආර්ට්ස් මේ වගේ වෙනත් දෙයක් ස්ටඩි කරපු කෙනෙක් නම් ඇත්තටම මේ දේවල් ඔයා පන්ති කාමරයක ඉගෙනගෙන නැතුව ඇති. ඉතින් ඒකට කමක් නැහැ. අද මේ ක්‍රියාවලිය පිළිබඳ හැම දෙයක්ම ඉගෙන ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලින්ම කියලා ඉන්නවනේ මම ඩොක්ටර් කෙනෙක් එහෙම නම් නෙවෙයි. හැබැයි මම මේ දේවල් ඉගෙනගෙන තියෙනවා. මම ඉගෙනගෙන තියෙන්නේ හැබැයි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන්, ඉංග්‍රීසි මීඩියම් එකෙන්. ඉතින් ඒක නිසා සමහර දේවල් වලට කියන හරිම සිංහල ටර්ම් එක මම දන්නේ නැහැ. හැබැයි ඒ වුණාට හැමෝටම තේරෙන විදිහට මම මේක එක්ස්ප්ලেইন කරන්න බලනවා. මොකද මේක සයන්ස් පාඩමක් නෙවෙයි. හැබැයි හැමෝටම වැදගත් වෙන සාමාන්‍ය දැනීම පිණිස තමයි මේක කියලා දෙන්නේ. ඉතින් හැම කාන්තාවක්ම ජීවිතේ වැඩි කාලයක් මාස්පතා මෙන්න මේ ක්‍රියාවලියට මුහුණ දෙනවා. ඒක තමයි අපි කවුරුත් දන්න විදිහට කියනවා නම් පීරියඩ්ස්. නැත්තම් ඔසප් වීම, නැත්තම් මාස්ෘතිය කියලා කියනවා. ඉතින් මේ ක්‍රියාවලිය චක්‍රයක් විදිහට සිදුවෙන නිසා මේකට ඔසප් චක්‍රය, නැත්තම් පීරියඩ් සයිකල්, මෙන්ස්ට්‍රුවල් සයිකල් කියලා කියනවා. ඉතින් සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙකු අවුරුදු 12ක් 13ක් පමණ වෙන විට වැඩිවිය පැමිණෙනවා කියලා කියන්නේ මේ පළමු වරට ඔසප් වීමයි. එතනින් පටන්ගෙන කාන්තාවකට සාමාන්‍යයෙන් අවුරුදු 45 55 අතර කාලයක් වගේ වෙනකම් මෙන්න මේ ක්‍රියාවලිය නොනවත්වා චක්‍රයක් විදිහට සිද්ධ වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු මේ හැම දෙයක්ම සිද්ධ වෙන අපේ ප්‍රජනන පද්ධතිය, නැත්නම් රිප්‍රොඩක්ටිව් සිස්ටම් කියන එක මොන වගේද කියලා. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ අපේ මොළයෙන් සහ අපේ විවිධ ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන විවිධ හෝමෝන මගින්. ඉතින් ඒ වුණාට ඒ හැම දෙයකටම එච්චර ඉන් ඩීටේල් යන අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලමු ප්‍රජනන පද්ධතිය මොන වගේද, ඒකේ මොනවද වෙන්නේ කියලා. දැන් ඔයාලට මේ පේන්නේ මේ ප්‍රජනන පද්ධතිය ඉතාමත් සරල පින්තූරයක්. මේක ඔයගලන් දැකලත් ඇති, සමහර ෆැමිලිය ඇති. ඕවරීස් දෙකක් තියෙනවා. ඒ තමයි ඩිම්බ කෝෂ කියලා කියන ඒවා. ඒවා ෆැලෝපියන් නාලය ඔස්සේ ගර්භාෂයට සම්බන්ධ වෙනවා. ගර්භාෂයේ ගෙල ගැප් ගෙල කියලා කියන එක තමයි සර්වික්ස් කියලා දක්වන්නේ. ඊට පස්සේ මේ පද්ධතිය එළියට විවරණ තැන තමයි වජයනා නැත්නම් යෝනි මාර්ගය කියලා කියන්නේ. ඒ වගේම මේ පින්තූරෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ පද්ධතිය කොහෙද පිහිටලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ශරීරයේ යටිබඩ කියලා හඳුන්වන පෙදෙස තමයි මේ ගර්භාෂය පිහිටලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය කාන්තාවකගේ ගර්භාෂය සයිසක කියලා කියනවා නම් මේ අතපිට මුලවපු වගේ තරංග සයිසකක් තමයි ගර්භාෂය සාමාන්‍ය තත්ත්වයක තියෙන්නේ. හැබැයි ගැබි නිසා මේ කියන්නේ ප්‍රෙග්නන්සි කාලය ඇතුළත මේ ගර්භාෂයට පුළුවන් ඒකේ සාමාන්‍ය සයිස් එකේ ඉඳන් 500 ගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකට ඇදෙන්න ප්‍රමාණය විශාල වෙන්න. ඒ වගේම දරු ප්‍රසූතයෙන් සති 6ක් පමණ කාලයක් තිස්සේ මේ ගර්භාෂය නැවත හැකිලිලා ආපහු තිබූ තත්ත්වයටම පත් වෙනවා. හරි අපූර්වයි නේද ඒක?
ඉතින් සාමාන්‍ය ගැහැණු දරුවෙකු උපත ලබනකොටම ඇගේ ඩිම්බ කෝෂ තුළ නොමරේ තත්ත්වයේ තියෙන ඩිම්බ නැත්තම් ඉංග්‍රීසියෙන් සාමාන්‍ය ව්‍යවහාරයෙන් එක්ස් කියලා මේවට කියනවා. මේ ඩිම්බ මිලියනයක් දෙකක් පමණ සමන්විත තමයි ඇය උපත ලබන්නේ. ඒ කියන්නේ ඇත්තටම හිතලා බැලුවොත් අම්මා කෙනෙක් දුවෙක් කුසේ තියාගෙන ඉන්නකොට එයාගේ මුණුගුරු මිනිපීරයන්වත් කුසේ තියාගෙන ඉන්නවා. එතකොට ඇත්තටම හිතලා බැලුවොත් අපි හැමෝගෙම ආරම්භය මුලින්ම සිද්ධ වෙලා තියෙන්නේ අපේ අම්මගේ බඩේ විතරක් නෙමෙයි. අපේ අම්මගේ අම්මගේ බඩේදී. ඒකත් ඉතින් හරි අපූර්ව කාරණාවක් තමයි නේද? ඉතින් කොහොම හරි මේ උපතේදී ලැබෙන ඩිම්බ ප්‍රමාණයට අමතරව ජීවිත කාලය ඇතුළතදී ආපහු ඩිම්බ අලුතෙන් නිපද වෙන්නේ නැහැ. ඒ වගේම හැම මාසෙකම මේ ඩිම්බ විශාල ප්‍රමාණයෙන් විනාශ වෙනවා. ඉතින් අන්න ඔය හේතුව නිසා තමයි සාමාන්‍යයෙන් කාන්තාවක් වයස අවුරුදු 35ට 37ට වගේ වැඩි වෙනකොට මේ හොඳ තත්ත්වයේ තියෙන ඩිම්බ බොහෝසෙයින් බෑවෙලා ඒ කාන්තාවගේ සරු බව ගොඩක් අඩු වෙගෙන යනවා. ඉතින් හැම මාසෙකම හෝමෝනවල ක්‍රියාකාරීත්වයෙන් මේ ඩිම්බ කෝෂවල නොමේරු තත්ත්වයේ තියෙන ඩිම්බ සෑහෙන ප්‍රමාණයක් මේරීම ආරම්භ කරනවා. හැබැයි මේ ගොඩක් ඩිම්බ මේ ක්‍රියාවලිය මේරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නේ නැහැ. බොහෝ විට එක මාසක මේ ක්‍රියාවලිය හරියටම සම්පූර්ණ කරන්නේ එක ඩිම්බයයි. ඉතින් ඔනෝය ගණන එකකට වඩා වැඩි වුණොත් තමයි ස්වභාවිකව නියුන් දරූපතකට අවකාශය ලැබෙන්නේ. ඉතින් ওই විදිහට මේ මේරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරපු ඩිම්බය ඩිම්බ කෝෂයෙන් එළියට ඇවිල්ලා ෆැලොපියන් නාලය ඔස්සේ ගර්භාෂය දිහාට ගමන් කරනවා. ඉතින් මෙතන සිට මෙන්න මේ ඩිම්බේ සරු බව නැත්නම් ඒකේ ආයු කාලය තියෙන ඇත්තටම පැය 48ක් පමණ ප්‍රමාණයක්. ඉතින් ඔන්න ওই කාලය තුළදී ෆර්ටිලයිසේෂන් නැත්නම් ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැත්නම් මේ ඩිම්බේ විනාශ වෙලා යනවා. ඊට පස්සේ මේ සයිකල් එක ආපවතාවක් පටන් ගන්නවා. ඉතින් ඩිම්බ කෝෂ තුළ මේ ක්‍රියාවලිය වෙන අතරතුර ගර්භාෂයද ගැබ් ගැනීමකට සූදානම් වෙනවා. හැම මාසෙකම ගර්භාෂ බිත්තියේ අලුත් ස්තරයක් නිර්මාණය වෙනවා රුධිර වාහිනී එකතු වෙලා. ෆර්ටිලයිසේෂන් එක සිද්ධ වුණොත් ඒ කියන්නේ ඩිම්බේ ශුක්‍රාණුවක් හා එකතු වෙලා කලලයක් හැදුනොත් මේ කලලය තැන්පත් වෙන්නේ මෙන්න මේ ස්තරේ ඇතුලේ. ඒකට තැන්පත් වෙලා තමයි මවගේ රුධිරයෙන් පෝෂණය ලබාගෙන මේ කලලය වැඩෙන්න ගන්නේ. ඉතින් ඒක ගැන ඔයගලන්ට මේ විදිහට හිතන්න පුළුවන්. හැම මාසෙකම ගැබ් ගැනීමකට සූදානම්ව අපේ ගර්භාෂය ඇතුළත පොඩි කුෂන් එකක් වගේ එකක් හදාගන්නා මේ බබාට හොඳට සැපට වැඩෙන්න පුළුවන් වෙන්න. ඉතින් ඒ මාසය ඇතුළත ගැබ් ගැනීමක් සිදු වෙන්නේ නැත්නම් මෙන්න මේ කුෂන් ලේයරක ගැලවිලා යනවා. ඒක තමයි පීරියඩ්ස් විදිහට එළියට එන්නේ. ඉතින් මෙන්න මේ දේ තමයි සයිකල් එකක් විදිහට අපේ ශරීරයේ හැම මාසෙම සිද්ධ වෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් හිතුවට අපි සාමාන්‍යයෙන් කිව්වට මේ මාසෙකට සැරයක් පීරියඩ්ස් හැදෙනවා කියලා මේ කාලය ඇත්තටම දවස් 20ත් දවස් 35ත් අතර වෙන්න පුළුවන්. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. හැබැයි සාමාන්‍යයක් විදිහට ඇවරේජ් එකක් ගත්තොත් මේක සාමාන්‍ය කාලය කියලා හඳුන්වන්නේ දවස් 28ක්. ඉතින් සාමාන්‍යයෙන් දවස් 28ක සයිකල් එකක් අරගෙන බැලුවොත් මෙන්න මේ විදිහට ඔබලන්ට එක පෙන්වා දෙන්න පුළුවන්. එතකොට මේ සයිකල් එක පටන් ගන්නෙ පීරියඩ්ස් පටන් ගන්න දවසෙන්. පීරියඩ්ස් සාමාන්‍යයෙන් දවස් 3ත් 7ත් අතර කාලයක් පවතින්න පුළුවන්. ඒකත් කෙනාගෙන් කෙනාට වෙනස්. එතකොට මේ පින්තූරේ මේ පීරියඩ්ස් තියෙන කාලය තමයි රතු පාටින් පෙන්වා දීලා තියෙන්නේ. එතකොට පීරියඩ්ස් පටන් ගන්න දවසේ ඉඳන් දින 14ක් පමණ යනවා මම කලින් කියපු ඩිම්බ මේරීමේ ක්‍රියාවලියට. එතකොට 14 වෙනි දිනේදී තමයි මේ ඩිම්බය මෝරලා එළියට එන්නේ. එතකොට 14 වෙනි දවස තමයි සාමාන්‍යයෙන් දින 28ක සයිකල් එකක් තියෙන කෙනෙක්ගේ ඕවියුලේෂන් ඩේ නැත්තම් ඩිම්බය රිලීස් කරන දවස. ඉතින් සාමාන්‍යයෙන් ශුක්‍රාණුවකට කාන්තා ශරීරය ඇතුළත දින 4ක් 5ක් පමණ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. එතකොට ඩිම්බය ගර්භාෂයට එනකොටත් ශුක්‍රාණුව එහි තිබ්බොත් ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඩිම්බය කාල කාලයක් පැය 48ක් පමණ තියෙන නිසා ඒ කාලය ඇතුළතදීත් එක්වීමක් වුණොත් ශුක්‍රාණු ඇවිල්ලා මේ ෆර්ටිලයිසේෂන් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඕවියුලේෂන් ඩේ එකට දින 2ක් 3ක් පමණ පෙර සිට දින 2 3ක් පමණ පසු වෙනකල් තමයි ගැප් ගැනීමකට සුදුසුම කාන්තාවකගේ සරු කාලය කියලා කියන්නේ. මෙන්න මේ ෆර්ටිලයිසේෂන් වින්ඩෝ කියලා කියන්නේ මේ කාලෙට. ඒකත් මේ පින්තූරේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔයාලා බබෙක් හදන්න ට්‍රයි කරනවා නම් ඔන්න ඔය කාලය තමයි මේ සඳහා සුදුසුම කාලය. ඒ වගේම බබාලා හදන්න නැතුව ඉන්න ට්‍රයි කරනවා නම් ඔන්න ඔය කාලය තමයි අවොයිඩ් කරන්න ඕන කාලයත්. ඒක ඇත්තටම ස්වභාවික උපත්පාලන ක්‍රමයක් විදිහට දක්වන්න පුළුවන්. හැබැයි ඒක එච්චරම රිලයබල් එකක් නන් නෙවෙයි. මොකද ඔයාගේ සයිකල් එක සාමාන්‍යයෙන් දින 28ක් වුණත් ඒක හැම මාසෙම මේ විදිහටම සිද්ධ වුණත් මේ ශරීරයේ ඇතුළත වෙන ක්‍රියාවලිය ඒ හරියටම ඒ දවසට වෙනවා කියලා අපිට කියන්න බෑ.
මේක හෝමෝන ක්‍රියාවලයක් නේ. ඉතින් ඒක නිසා උදාහරණයක් වශයෙන් ඔයා වෙන බෙහෙත් ජාති, ඇන්ටිබයොටික්ස් වගේ බෙහෙත් ජාතියක් එහෙම ගත්තොත් ඒ මාසේ ඔයාගේ මේ ඇතුළත වෙන ක්‍රියාවලිය පොඩ්ඩක් එහෙම එහෙම වෙන්න පුළුවන්. ඉතින් දැන් ඔයගොල්ලන් ඉගෙන ගත්තනේ මොකද්ද මේ පීරියඩ්ස් ඇත්තටම මොකද්ද මෙතනදී වෙන්නේ කියලා. ඉතින් දැන් අපි මේ පීරියඩ් සම්බන්ධව මේ සමාජයේ පවතින මත සහ නැත්නම් මේ වැරදි අදහස් කීපයක් ගැන කතා කරමු. එක තමයි මේ පීරියඩ්ස් රෝගී තත්ත්වයක් විදිහට සැලකීම. ඉතින් දැන් ඔයගොල්ලන් දන්නවා මේක ඇත්තටම අපේ ශරීරයේ සිදුවෙන අනෙකුත් හැම ක්‍රියාවලියක් වගේම ඉතාමත් ස්වභාවික, ඉතාමත් නෝමල් ක්‍රියාවලියක්. ඉතින් කොයි වෙලාවෙත් මේක මේ ලෙඩක් විදිහට සලකන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මේක ගැන ලැජ්ජා වෙන්නවත්, මේක හංගන්නවත් දෙයක් නෙමෙයි. ඒක ඉතාමත් ස්වභාවිකයි, ඉතාමත් සරල, හැම ගෑනු කෙනෙක්ම මුහුණ දෙන ක්‍රියාවලියක්. ඉතින් තව පවතින වැරදි මතයක් තමයි මේ ශරීරයෙන් පිට වෙන්නේ කුණුලේ. නැත්තම් මේක අප්‍රසන්න දෙයක් විදිහට, මේක අප්‍රිය සහගත දෙයක් විදිහට සමහර අය හිතනවා. ඉතින් ඒනට දැන් ඔයගොල්ලන් දන්නවනේ ඒකෙ කිසිම සත්‍යතාවයක් නැහැ කියලා. හැම මාසෙකම මේ ගැබ් ගැනීමකට සූදානම්ව අප ගර්භාෂය ඇතුළත තුළ රුධිරි වාහනය එකතු කරලා ස්තරයක් හදාගන්නවා. ඉතින් ඒ මාසය තුළ ගැබ් ගැනීමක් සිදු වුණ නැත්තම් මේ ස්තරය ගැලවිලා ඒ රුධිරයත් එක්කම එළියට එනවා. ඒක තමයි පීරියඩ්ස් කියන්නේ එච්චරයි. ඉතින් තව මතයක් තියෙනවා මේ පීරියඩ්ස් හදුනහම නාන්න හොඳ නැහැ. ඒ වගේම එක්සර්සයිසස් කරන්න හොඳ නැහැ, ස්පෝර්ට්ස් කරන්න හොඳ නැහැ, අනෝ ඔය වගේ දේවල්. ඉතින් ඇත්තටම ඒකෙත් එහෙම සත්‍යතාවයක් නැහැ. මොකද පුළුවන් තරම් මේ කාලය ඇතුළත පිළිසිදු වෙන එක තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම එක්සර්සයිසස් සහ ෆිසිකල් ඇක්ටිවිටීස් වල යෙදීම ඔයාලට මේ කාලේ දැනෙන පොඩි පොඩි අපහසුතාවයන් වලින් මිදෙන්න ඔයාලට හොඳ ප්‍රයෝජනයක් වේවි. ඇත්තටම ශරීරයේ බොහෝ සෙයින් වෙහෙසටපත් කරන දේවල් නැමේ. හැබැයි වෝක් එකක් යන එක, චුට්ටක් යෝග වගේ දේවල් කරන එක ඔයාට ඒ කාලය ඇතුළත ප්‍රබෝධමත්ව තව ජවයෙන් කටයුතු කරන්න උපකාරයක් වේවි. ඉතින් කියන්න ඕන තව වැදගත් කාරණාවක් තමයි අපේ මේ මුළු ක්‍රියාවලියම කන්ට්‍රෝල් කරන්නේ අපේ ශරීරයේ හෝමෝන වලින්නේ. ඉතින් මේ හෝමෝන වලින් අපේ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයටත් ලොකු බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම ෆීමේල් සෙක්ස් හෝමෝන කියලා කියන ඊස්ට්‍රජන් හෝමෝනේ තමයි මෙතන ප්‍රධාන තැනක් ගන්න. මේ ඊස්ට්‍රජන් හෝමෝනේ ඇත්තටම අපේ හැපිනස් හෝමෝන් එකක් වෙන සෙරටනින් වලටත් බොහොම සමීපයි. මේ සෙරටනින් පිළිබඳ අපි කලින් අපේ හැපිනස් සීරීස් එකේ පළමු වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් ඒකත් බලලා කියලා ආරාධනා කරනවා. ඉතින් කොහොම හරි මේ ඊස්ට්‍රජන් ශ්‍රාවය සෙරටනින් ශ්‍රාවයටත් බලපාන නිසා මේ ඊස්ට්‍රජන් අපේ සතුට, අපේ හැපිනස් සහ අපේ මූඩ් එකට බොහෝ සෙයින් බලපෑම් කරනවා. අපේ ශරීරයේ ඊස්ට්‍රජන් ලෙවල් එක මේ පීරියඩ් සයිකල් එකත් එක්ක වෙනස් වෙනවා. විශේෂයෙන්ම මේක අපේ පීරියඩ්ස් පටන් ගන්න දවසේ ඉඳන් ටික 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 වැඩි වෙලා මේක අපේ ඔවියුලේෂන් එක ඩේට් එක වෙනකොට තමයි හයස් නැත්නම් පීක් තත්ත්වයට යන්නේ. ඉතින් ඕක නිසා අපේ මාසේ අපේ සතුට කාලය ඇත්තටම පටන් ගන්නේ පීරියඩ්ස් ඉවර වෙනවත් එක්කම වගේ. ඒ සතුට ටික ටික වැඩි වෙලා ඔන්න ඕවියුලේෂන් කාලය වෙනකොට සතුට හුඟක් හොඳයි. එතකොට ඔයාට ජවයක්, ප්‍රබෝධයක් දැනෙනවා. ඒ වගේම මේ දවස්වල සෙක්ස් ඩ්‍රයිව් එකක් වැඩි. ඒක ඇත්තටම ස්වභාව ධර්මයෙන්ම මේ ගැබ් ගැනීමකට තියෙන අවස්ථාව වැඩි කරන්න කරන දෙයක්. ඉතින් ඔය විදිහට අපිට දැනෙන ප්‍රබෝධය, ජවය ඊට පස්සේ ටික 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 අඩු වෙලා යනවා. ඊස්ට්‍රජන් තත්ත්වය අඩු වෙනවත් එක්කම ඊට පස්සේ සාමාන්‍යයෙන් පීරියඩ්ස් හැදෙන්න සතියක් විතර තියෙන කාලය ඇතුළතදී මේක ඉතාමත් අඩු මට්ටමේ පැවතෙනවා. ඒ දවස්වල අපිටත් පොඩ්ඩක් ඉතින් තෙහෙට්ටු ගතියයි, හිතට පොඩි පොඩි කරදර වගේ දැනෙනවා, තරහ යන ස්වභාවය වැඩි, ඒ වගේම දුකක් දැනෙන ස්වභාවය වැඩි, ඉක්මනින් කේන්ති යනවා, ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ තත්ත්වය කෙනාගෙන් කෙනාට වෙනස්. සමහර අයට මේක ගොඩක් තදින් බලපානවා. ඒක PMS නැත්නම් PMDD කියලා කියන රෝග තත්ත්වයක් ලෙස හඳුනා ගන්න පුළුවන් අයත් ඉන්නවා. ඉතින් එහෙම ඒක ඒ තරමටම බලපාන කෙනෙක් නම් ඔයත් ඒකට අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. එහෙම නැතුව ඉතින් මේ සාමාන්‍ය පොඩි පොඩි මූඩ් ස්විංග්ස් නම් තියෙන්නේ. දැන් ඔයගොල්ලන් ඒකට හේතුව දන්නවානේ. ඉතින් ඒව ගැන දැනුවත්ව ඒව පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම අපේ පුරුෂ පක්ෂයා දැන් දන්නවානේ කාන්තාවන්ට මේ තියෙන පොඩි පොඩි ගැටලු ගැන. ඉතින් ඒවා ගැන දැනුවත් නිසා ඒගොල්ලන්ම තේරුම් ගන්න ඕගලන්ටත් ඊට වඩා පහසු වේ. ඉතින් අවසාන වශයෙන්ම ඕගලන්ට කියන්නවානේ පොඩි ටිප් එකක් මේ පීරියඩ් හැන්ඩල් කරන්න. ඒක තමයි ඕගලන්ගේ මේ පීරියඩ් සහ ඕගලන්ගේ මේ සයිකල් එකේ දවස් මොනිටර් කරන්න ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් ඕගලන්ට. ඔයාලගේ ඇප් ස්ටෝර් එක බැලුවොත් එහෙම මේ පිළිබඳ ඇප්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ එකක් පාවිච්චි කරාම ඔයාලට හොඳටම ට්‍රැක් කරගන්න පුළුවන් ඔයාගේ සයිකල් එක දවස් කීයද, ඕවියුලේෂන් වෙන කවද, පීරියඩ්ස් එනකොට ඒගොල්ලන් රිමයින්ඩ් එකකුත් දෙනවා. ඉතින් මේක ඇත්තටම හරි වැදගත් ඔයාගේ දේවල් සැලසුම් කරගන්න.
ඒ වගේම මේ ඇප් එක පාවිච්චි කරන්න බැරි නම් මේක කැලෙන්ඩර් එකකේ හරි නැත්නම් කොලේක ලියලා හරි මේ දවස් මොනිටර් කිරීම ඔයාට ඔයාගේ සෞඛ්‍ය ගැන සහ ඔයාගේ ශරීරය හොඳින් අඳුනා ගන්න ඉතාමත් වැදගත් වෙයි. ඉතින් ඕක තමයි අද කතා බහ. ටිකක් දිග වුණාට මේකෙන් ඕගොල්ලන්ට වැදගත් තමක් ඉගෙන ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේ මේක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් ලබා දෙන්න. ඒ වගේම මේ දේවල් ගැන දන්නේ නැති ක්ලූලස් යාළුවෝ එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ට ෂෙයා කරන්න ගුරුමිෂ්ටි තියාගෙන හොඳ නෑනේ. මේ වගේ වීඩියෝස් වලට කැමති නම් මට කමෙන්ට් එකක් දාලා ඒකත් කියන්න අමතක කරන්න. ඒ වගේම මේ කතා බහේ දෙවැනි අදියරයක් විදිහට මේ අද දැනගත්ත දේවල් එක්ක කොහොමද ඔයගොල්ලන්ට දුවෙක් හරි පුතෙක් හරි වෙනුවෙන් ප්ලෑන් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි වීඩියෝ එකකදී. ඉතින් ඒ හැම දෙයක් ගැනම දැනගන්න ආයෙත් subscribe කරන්න කියලාත් මතක් කරලා සිටිනවා. තවත් දවසක හමු වෙමු වැදගත් වීඩියෝ එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.